මා සහයක් වෙන කෙටි කලකදී ඉග්‍රීසි බස කතා කරන මට්ටමටම දියුණු කරගන්න පුළුවන්ද කියන එක බහෝ දෙනා අපෙන් විමසන ප්‍රශ්නයක් සහරුන්ට මේ හාසර කරුණක් වවෙන්න පුළුවන් මකොද සමහරුන් පිළිගන්න නැහැ ෙටිකාලයක් තුළ භෂ හැකයාවන් වර්ධනය ක ගත හැක යන්න නමුත් මගේ අත්දැකීමීට වඩා වෙනස්. වසර විසිපහක මගේ අත්දකීම මයික්ප about Te English for 25 years ිට මම අත්දකීමන්ම දන්නවා මාසහයක් වගේ කෙටිකාලයක් තු ඉග්‍රීසි කරන්න පුළුවන්ටම. ඒ අනි වාර්යෙන් කෙක් දියුණුව වන්න ලුවන්මතිබෙනවා. එහි පලමු සාධකේ වන්නේ වචනමාලා වර්ධනයකර ගැනීමයි නිස්සඳහ විදධ උපක්ක්‍රමප යෙදිය ේතු වෙනවා වචන දහසක් පන ප්‍රමාණයක් අපි අනිවාරයෙන් සකස්කරග යතුයි පල පක්‍රමේ ලෙසමාවබට දිරිපත් කරනවා වචන මතකේ වර්ධනය කරගන්න උපහසාත්මක ඉංගියයක් භාවිතා කරමින් වචන පන්සයක් විතර ඔබේ මතකෙට ඇතුල්කිරීමේ ක්‍රමය. දැන් අපි ගමුඇලේ කියන වනය සනසවනවට ක්‍රියාපදය ඒ ඩබල්ලෙල් ඒ ල මක හ ග . කොළු ැටේ ගිල්ල දැවිියක් ලඟට කියනවා නංගි මට පුලුවන් ඔයාව සනසවන්න කියලා. මේ නංගිය අදකාල නංගියක් නංගි ගත්කරටම කියනවා යන්නයි යන්න අලේ තමයි කියලා. බලාන අර කොළ ැටය කියන්නේ සනසවන්න පුළුවන් කියලායි. නංගිය කියනවා. අලේ තමයි කියලා සනසවනවට ක්‍රියාපදය අලේනෙවෙයි. එලේ ඒ ඩලල් ඒේ. ධර්මසනයට නාමපදේ ල්පිට L PI. කොළ ගෙට ගිහිල පොිහාමුදුරුවන්ට ආාධනා කරනවා ස්වාමීන් වහන්ස බණට වඩින්න ධර්මාසනය ලෑස්තිී කියලා පොඩි හාමුදුරුව කියනවා ල් පිට් මයි ො ග කල් න කරන ො හ මුරුව ාරකට ැලද කිය රුව ඉග ්‍ර න් ි සන හන්ස දන්න ර්මා සනය ල්පිට් ක කොල්ලො කියන ල්පිට එක ල් පිට් ෙව. LPI පිට දර් ස . දේ එයක් කිස්සර හා වාහනයක් නවත් හෝන් කරම සද්ධි මතක් කරන්න . ප් කියෙයි හෝන් එක ගහන්නේ එබිල බලන්න එබිලබලඩ. එවිල බලන්න එබල බලන්ඩ කිය මැඩම් ඉග්‍රසි දන්නවා එනිසා ඉස්සල්ලම ජනීලෙෙන් ඉල එබිලබනවා ඊට පස්සෙ දන්න කෙනෙක් නන් දොරන්නේ එබිලබලනවාට ක්‍රියාපදය පE. ඒ වගේමයි නලවනවට ක්‍රියාපදය ලල් එ.ඩල් මතකතියාගන්න හරිම ලේසි පුංචි දරුවෙක් බෝණික්ෙක් නැවන සදයේ ලල්ලල්ලා ලාල ලලා ලල්ලල්ලා ලාල ලලා ලල්කයන්නේ නලවනවාට ක්‍රියාපදය. එඩල් ලල් බාරෙකය අල්ල සරමතරාගෙනෙ යක්ක් ස්තරාට හිල කෑගණන සදදේ එ්ඩ කියයි කෑගහන්නේ. එඩ ආදර ගෞරෝ දක්වනවට ක්‍රියාපදය ඇඩෝ කියලායි යෙදෙන්නේ අඩෝ නෙවී හොඳ අයිියල බචාරකේ අඩෝ කියන්නේ. එ! එඩෝ කියයි කෑගහන්නේ ආදර ගෞරෝ දක්ක පන්්ඩෝ කියලා AෝRI ඩෝ. අදරගෞරෝ දක්වනවාට ක්‍රියාපදයක් ලෙසයේ භාවිතාවන්නේ වචනවාලාාවව දියුණු කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි ඉංග්‍රිසි භාෂාවය අවස්ථා ගනාවක්තියෙනවා. එකම දිට සකස්වෙන වචන වචන දාහක් දක්වා ඉතාම ටි කලක ඔබේ මතකේ දියුණුකිරීමට මම්මේ පක්කම භාවිතා කරනවා. පාට වර්ගවල නම්මඟට ඊයන් කිය අහුර දෙක තුන හම ඒ පාට වර්ගේ ක්‍රියාපදයක් බෝට පත් කරන්න පුළුවන් රතුපාට රෙඩ් කියනවා. ඒ එක තු කළහම රෙඩන්් රතු කරනවාට ක්‍රියාපදය සුදු පාට වයිට් කියනවා. අගට ඊ එක තුළම වයිටන් වෙනවා සුදුකරනවට ක්‍රියාපදය. ඔයාට පුළුවන් සුදුකර ගන්න ඔයාගේදත් යුන් වන්ටී ෙඩ රෙඩන් වෙනවා වයිට් වන් වෙනවා බ්ලක්් බ්ලකන් වෙනවා ඩර්ක් ඩාකන් වෙනවා බ්ලක් කියන්නේෙ කු කලු කරනවට කියන්නේ බ්ලකන් අුරුවයි කියන ඩක්. අඳරුරනවට කියන්නේ ඩාකන් DAARKE ඩාකන් අඳුරු කරනවාට ක්‍රියාපදය ඒ වගේමයි එකම විදිහයට සකස් වෙන වචන තියෙනවා පහසුවෙන් මතකේයට ගන්න පුළුවන් ඉස්සල්ම එක වචනයක් ඉගෙන ගත්තාම තව වචන හතර පහක් ඉබියම මතකේයට ගන්නපුලුවන් ඔබ දන්නවා ොබන් හුඩ් කියන වචනය රොබින් කියන්නේ මංකොල්ලකාරය හුඩ් කියන්නේ පදවිය මංකොල්ල කෑමට තින පදවිය රොබින් හුඩ් වෙනවා ඒ විදිහටම චයිල්ඩ් හුඩ් හැදෙනවා පේරෙන්ට් හුඩ් මද හුඩ ාද හුඩ බ්‍රධ. හද්්‍යාදී වචනකස් වවා එඒ වචනල තේරුම් මදවසිීෙන් වස් වනත් රබින් හුඩ්ඩැුරෙන් මතතියා ගන්න පුළුවන් චයිල්ඩ් හුඩ් කියයන ලම කාලය බ්‍රධ හුඩ්ගයන්නේ සහෝද රක්වය මි සෑම වචනයකම අගට එඩලෝඩ හුඩ්ඩිකයකතු වෙන්නේ මද හුඩ්කයන්නේෙ මව් පදවිය පාද හුඩ්කයන්නෙ පිය පදවිය. හුඩ් ලක කියයන්නේ මාපිය පදවිය සහ එහිතිබෙන වගකීම් අයිනෝ රස්පන්සිිබිටස් ් පේරට හුඩ් මම දන්නවා මාපිය පදවයේ වගකීම් අයිනෝ දරස්පොන්සිබිස් ofේ හුඩ ඔ් කියන්න ගේ යන්න නිපාතයක් වශයනුවේ භාවිතා වෙන්නේ ඒ අන්න ශබ්දය සදහත්තය යොදාගන්නවා දෙමව්පිය පදවී ඒ කියලා කියනකොට ඒයන්න ඔෆෆලින් එන්නේ. අයිනෝ රස්න්බි of. මෙහිති බලන්න රොබින් හුඩ්ගේ හුඩ්ඩෙකෙන් වචනකීයක්ක්කෝ බිගෙන ගන්නවාද කියලා සහෝද රත්වේ බ්‍රධයහුඩ්, ලමවා කාලේ චයිල්් හුඩ් ව් පදවිය මද හුඩ්, පිය පදවිය පාදහුඩ, සහෝද රත්වය බ්‍රධයහු් දෙමහපිය පදවිය පේරෙන්ට් හුඩ් යනාධදි වශයෙන්. වචනමාලාව දියුණ කරගැනීම වගේ ඉංග්‍රීසි ගනගන්න ඔබ මගේ පාටමාලාවට සම්බන්ධ වෙන පළමුදිනේ ඉඳළම වරද්දමින් හෝ ඉංග්‍රිසි කතාකිරීමත් ඉතාම වැදගත් වෙනවා නෝබොඩි ස් පර්ෆෙක්් සරුව සම්පූර්ණය කවරුත් නැහැ. නිසා වරදමින් ඉංග්‍රිසිි කතාකිරීම වැදගත්ම දෙයක් වෙනවා. ඔබ මාසහය පුරාවටම වරද්ද වරද්හරි ඉංගලි්තා කරන්න ඕන. මේකෙන් භාෂාව කතාකිරීම දෙසට සියට සීියයක් මෝබ දියුණු වෙනවා. ඉතාම හොඳින් කතා කරන්න පුළුවන් කෙනෙක් බවට පියවරෙන් පියවරෝබ පත්වෙනවා. එනිසා වරද්දමින් කතාකිරීම තමයි පලමු න්‍යාය පලමු නීතිය වෙන්නේ. ඔබ දන්න වචන ලිංක් කරලා සම්බන්ධ කරලා වාක ගොනගන්න ඔබ යොෙන්න්න ඕනේ. නාම පද දහයක් ක්‍රියාපද දහයක් සහ නාම විශේෂණ දහයක් ඔබලළඟ තියෙනවනන් දහවරද හ . ේවරදහ. ඒහ වෙනස් අදහස්තියන වාක දාහක්කඔබට නිර්මාණය කරන්න පුළුවන්. එනිසා වචන ලිංකරනයක වරද්දල හරි කතාකරනයක හරිම වැදගත් වෙනවා. ඒගේ මොබට පුළුවන් තනියම චුත්්තක් කතා කරන්න. නිත්තයට හෙන කරන්න පා අනිත්තායි හිතයි පිස්සක් කියේලා නමුත් නාන්‍ය යනකොටවට පුළුවන් නියම හිතන්න හෝ තනියම මූනන්න අයම් ගොයින්ට ටේක්ක බාත් කියලා මෙ වාකෙරට මගේ පලමු පාඩන් වලදදිම මගේ පාටමාලාවිදි අපි උගන් වනවා දෙසැම්බර් පහලව මගේ පහටමාලාාව දෙවනා දිය ආරම්භ වෙනවා බිඳුවයි හත හැයි හත්සිය හැයි නමදස් පහට ඔබේ වත්සැ පන්ගේ යොම කරන්න පාටමමාලා පිළිබඳ විස්තර බට දැනගන්න පුලුවන්. මාසහයට නෙවේ අෞුද් ට රපල් පන්ද හ ර හර කියග. ට තු කරනවා සඳුදදාසිට ප ්‍රහස්පතිින්දා අදක්වා උදේසන දහයයි පහල විසිටේ කොළහයි පහලවදක්වා රාත්‍රී පන්තියක් තියෙනවා බදාදා සහස්සිකුරාදා සව සහතේ සිට අට දක්වා මිහේ වෙන. මේ පන්ති වලින් නි එකකටඔබට සබන්ධ වෙන්න පුළුවන් රාත්‍ර දේසන පන්තිය. ය ද ෑ කොට ස න්ද පුුවන් ප සල් ිෂයන්ට පම ගැපෙන විදිහට වැඩිහිටියන්ට ගැපන විද තරුණට ගැපෙන විදිට මුල සිටම ශේකරු ගැන්වෙන පටමලාාවක් ලෙසයි පට ලාාව දා ල තිෙන බින්දුවයි හතයි හැයි හත්ියය හැටයි නමදස් පහට බ වත්සැප් පන්ක යොමු කරන්න වත්සැප් හරහත් සම් ඇප්ික හරහත් මේ පාටමාලාාව මිහේ වෙනවා. දිනපතා මට වත්සැ් හරහා පාඩම් ලැබෙනවා ඉත්තාම සාර්ක ප්‍රායෝක්ක පාටමමාලාාවක් දැ ඔබට මතක්කල ඉංග්‍රසි . න ද ද හරි තාර න ංචි දරුව කොහොද රද්ද රදධහරි තාරන්නන්නේ තල්ග තියෙන වචනවලින් ෝ රයිස් යනාදිී වශයෙන් ඒ වචනතුන ගලපනවා මී බාත් නව් කියල කියයනවා වචන කෙසේ හෝ එකට එකතු කර හම අදහසක් කෙනන විදියට කතාරනවා. තමන් දන්න වචනවලින් වරද වරද් හරි. කතා කරනෙ තමයි වැදගත්වෙන්නේ පළමු දිනේ ඉදළම. අපි විශේෂෙන්ගේ පාටමාලාාව තුළල සංවාද කවනිර්මාණය කරලා තියවා මේ සංවාද කතුල ඔබට පුළුවන් ඔබට ගැලපෙන ඔබේ දැනුවමටට සමාන අය සමග සංවාදය යෙදමින් ඉංග්‍රසි භාෂාව කතා කරන්නට පුහුණු වෙන්න. මේ සංකල්පය අපි හදන්වන්නේ ලැංේජ් පේරන්ට් ංකල්පය කියලා දෙමවපියෙක් කොහොමද දරුවෙක්ක කතා කරන්නේ. දරවාගේ වැරදිහදන්නේ දරුවා කියනදේ තේරුම්ගන්නවා දරුවට ගැලපෙන සරල වචනවලින් කතා කරනවා මේ විදිහට තමයි දරුවක් මවබස පුරදු වෙන්නේ. ඒ විදිහට මයි ලැං ් ේන් කෙනෙක් අපපයඔබට හොල දෙෙනවා අපේ සංවාද කවල මහත්තේ සංවාද කකාවල ඉන්නවා ඔබ පුහුණු කරනවා ඒ ේ ෙනෙක් ට ලැබෙනවා. ඔබ සමවයිස යහළුවෙක්හෝ යහෙලියක් ඔහු සමඟෝබට වරදමින් කතා කරන්න පුළුවන්. ඔහෝ බේ වැරදිනි වැරදි කරන කෙනෙක් නෙවෙයි ඔබ කියනදේ තේරුන් අරගෙන ඒට ප්‍රතිචාරදක්වන කෙනෙක්. එවිට ඔබළඟ තියන විශ්වාසය කොන්ෆිඩන්ස් කියෙනෙක තාව වැඩවෙනවා ටිකෙන්ටික ටිකෙන්ටික ඔබ වැරදිනිවැරදිකරගෙන මගේ වයා කරන පාඩම් තුළ ව්‍යයාකරනේ නිවැරදිව ගලපමින්. අදුරටත්බනි වැැදි වෙනවා. ගෙනිසා කතාකරමින් පුහුණුවේීමවිදිද අපිට අවශ්‍ය වෙන්නේ අප වැදිහදන කෙනෙක් නෙවෙයි. අපට කතා කරන්න ඉඩ දෙන කෙනෙක්. මේ සංල්පය ජාත්‍යන්තරව පිගත් ලැංගවේච් පේරන්ට් කියන සංකල්පය ඒ සංල්පය අපේ පන්තිකාමරතුල අපි ක්‍රියාත්මත් කරනවා. ඒගේ වැදගත්මසාකයක් තමයි ක්ෂර වි්්‍යාසය වැදි කර ගැනීම. අක්ෂර වි්්‍යාසනි වැදි කරගන්නකොට. ඒ අකරින් අයන්න ශබ්දය. ඊ අකරෙන් වැඩිපුරමින් ඊ අන්න ශක්්දයනව ඒයන්න ශක්්දය. ov குring yaන්නේ ශhab්දසා අni ශবdies. අයි අකරෙන් යන්න සහ අයි කියන ශබ්ද දෙකම ය අකරෙන් අයන්න සහඌ කියන ශබ්ද දෙක ඒවගේ වය අකුර අර්ධස්ොරයක් ලෙස ඉයන්න නිශබ්දය ලබා දෙනවා මේ ශබ්ද හඳුනාගෙන ඕනෑම වචනයකට අක්ෂර විඥ්‍යාසය හඳනගන්න ඕනෑම වචනයක් ලියන්න ඔබ අති දක්ෂය කරන්න අපේ පන්තිකාමර තුන අපි ඔබලව අභ්‍යාස කරවනවා ඉංගලි්ල ඩෙෆ කියන වචනය බාසා ඇති බිහිරී කියන අදහස දෙන පදය DEF deF. අපිෙනෙගේෙන් ඇහුත් ඔයා බිරිරද කියලා ආයු ඩෙෆ් ඔබ කයාවී නැහැ ම බිහිරි නැහැ කියලා නෝ අයම් නොට් නමුත් ඇත්තට වනන් ඔබ ඉං්ලිස්් වලට බිහිර මෙහිදී ඔබට ඇතිවන. ද ගටුවක් ගැයි ම මේ තා කරන්න යන්නේ ඔබ කොච්චර ඉග්‍රී සිගනගත්තාත් කෙනෙක් වේගෙන් කතා කරනකොට ඒ වචන ඔබට ඇහෙන්න්නේ නැහැ. මේකට හේතුව අපිට හුරුපුරුදු වචන අපේ මනසින් අපට ෆිල්ට කරල්ලයි දෙෙන්නේ මේ ෆිල්ට කරන ලක්ෂණ මන විද්‍යත්මකයි ඉති ඔබට වචන හරු නැත්තං වචන නිතර අහ හරු නැත්තං ඒ වචන බේ මනසින් හඳුනගන්නේහැ ොහඳරන වචන ඉවත් කරෙනවා මනසින් ෆිල්ට කරලලා ඔබ හඳුගන්න අවස්ථාවක් දෙෙන්නේෙහ. මේ අපි හඳුන්වාන්නේ නො විද්‍යාත්මක ඉංගි ෙක් ල. මේ ඉංගලි් ඩෙෆ් කියන සබභාවය ගහරවන්න තියෙන එකම විකල්පය ඉංග්‍රීසි වැඩසටහන් වලට නිතර සවන් දෙනයක. ඔබට තේරුුණත් නොතේරුුණත් නොවැටහෙන වැඩසටහන් වලට පවා ඔබ සවන්දිය යුතුයි ඒ සවන්දීම තුළ මේ ඉගලිස්් ඩෙෆ් කියන ලක්ෂණය මගහැරෙනවා ඔබට ඒ වචන හුරුපුරුදු වචන බවට පත්වෙනවා. එනිසා ජනප්‍රියය ගුවන්දිි වැඩසටහන් ුබගේ තියනෙන රසස්වාදය ගෙන දෙන සරල වැඩසටහන් ඒවගේ ඉංග්‍රීසි ීතවලට මා ඔබව. ඇම සතයේ සිටම හොරු කරනවා ඒතුළ ඉංගලිස්් ෙක්් කියන සභහාවෙන් මවබෝ මුදාගන්නවා කෙනෙක් වේගෙන් කතාකලත් ඒ තේරුම් ගන්න පුළුවන් මට්මට ඒ ප්‍රතිචාර දක්වන්න පුළුවන් මට්ටමට මවබෝ යොමු කරවනවා. භහෂාවය ගැන්වීම ජාත්‍යන්තර ප්‍රමිතිීන් ජාත්‍යන්තර ක්‍රමවේද සුරකෙනනාකාරයටයිේ පාට මාලාාවවා පපදිරයටට ගෙනන්නේ ඉග්‍රීසි ීතවලට නිතර සන්ද නුත්මය කරන්නට පුලුවන් කමතිබෙනවා. මමගේ පන්තිකාමර තුළ නිතර උගන්වන ජනප්‍රිය ගීත සමහයක්තිබෙන ෙක් ීත ද. ල මන්න්නමං කැමති ස්මඉන්නේස් ස්ස්මල් can you to me a let me findන් you goneො that would bringති to me හිනහෙන්න සදාකාලිකව පවතින සිනාවකින් සිනාවකට පුළුවන් ඔබෝ මගේ ළඟට රැගෙනෙන්න බமா හැරගිය බව මට දැනන්නට කවදාවත් ඉතියන්නට ப்பා මොකද. ඒට කඳුලක් ගවි. ඉතින් මේ ගීපදවැල් වචනයෙන් වචනය ව්‍ය කරන සමගමා ඔබට උගන්වනවා. සම්පූර්ණ ගීතයම අරත සමඟ දැන නොසිටියත් ඒ වචනවලට හොරුුවීම සඳ ඉංගලිස්් ඩෙෆ් කියන සභාවය මගහරවා ගැනීම සඳහා ඉංග්‍රීසියද තිබෙන බිහිරි බව මගහරවා ගැනීම සඳහා ඔබ ඉංග්‍රීසි ගීතවලට සන්දිය යුතුයි. ඒ වගේම අපෝඔබර නිර්දේශ කරන ඉංග්‍රීසියෙන් පමණක් තිබෙන සරල YouTube වැඩසටහන් ඔබ දැරමිය යුතුයි න තුල ජාත්‍ය තර ප්‍රමි . ම ලක් පොට පිනවා මෙම පාට ලාාවේ දෙවන අදියර මුල්ල සිටමප යාරම්භ කරනවා යස් ේදකින් තොර ෑමකිනෙකුට සම්න්ද හැකිලෙස ෙසම්බර් පහලුස් වන දින යනුව බඳවා ගනීම අවසාන දින වෙන්න දිිසම්බර් දාහතර වන දිනයයි. බිඳුුවයි හතයි හැයි හත්ියය හැටයි නමදස් පහට මේ මොහොතේම ඔබ වත්සැ පන්කගේ කරන්න පාට ලාාව පිබඳව සම්පූර්න විස්තරපට ලැබේව මෙහි මසහයක් සදහ රුපියල් පන්දහක් අපි අය කරනව. ්‍ර න්ති බ රගන්නට ළුවන් රාත්‍රී පන්තියේ සතීර දින කක්තිවයනවා උදෑසන පන්තිය සතට දින හතරක්තියනවා. ඒගේ මඔට මාරුවෙන් මාරුවටම පන්ති වලට සහභාග වෙන්න පුළුවන්මතියෙනවා විශේෂමදයේ සංවාද කවයසරේ ඔබව සංවාධ පුහුණුවට යොකිරීමයි. ඔබේ වචන මාලාාව වර්ධය කිරීම සුවිශේෂී හවරක් මේ පාටමලාාව තුළ දියයක්ත්වෙනවා, වචන දහසක ශක්තියමාවඔට අනිවාරයෙන්ම ලබාදෙනවා සීවිිත සිසුන් පිරිසක් පමණයි අපි බඳවගන්න එනි හො ක හ . හත්සිය හැටයි නමදාස් පහට එස්මස් කරන්න දෙෙසම්බර් දාහතර වන දිනින් බදවා ගැනී මවසන් කරනවා මූලික මා සහයට අමතරව තමත් මා සහයක් මා ඔබර නොමිලියෝගන් වනවා සතියට එක් දිනය බැගින්. ඉංග්‍රීසි ගනගන්නවා කියන්නේ දැනුම එකතු කරනක නෙවේ දැනු ගොඩක් අවශ්‍ය නැහ දැනම චුට්ටක් තියනයත් ඉංග්‍රසි හොඳ රතාාකෙන්නවා වචන මාලාාව දියුණු වෙන්න ඕනේ. බයන තිගතිය සබපෝලය අඩු කරගන්න ඕනේ වරද්ද වරද්ද හරි කතාකරන්න නමශ්‍ය ශක්තිය මගේ පාටමාලාවතුළ මාවබර ලබාදෙනවා. එඇයි අපේ පාටමාලාවේ සුවිශේෂීම මෙහෙවර සුවිශේෂීම මෙහර අනිවාර න ඉග්‍රසි තාකර නටමට දියුණු කරන, සුවිශේෂී පාටමාලාාවකට සබන්ධවෙන්න කෙළ මවාවට ඇරයුම් කරනවා දෙස සම්බ පහල අපේ බඳවා ගැනීම අවසන්දිනය බින්ඳුවයි හතයි හැයි හත්සියය හටැයි නමද අස් පහට අද මෝබගේ වත්සප් පංකගේේේ මස්කර විශ ෝද බෙස්.